අවසරයි ගෞරවනීය අරියතුන් වහන්ස, සතර කමඨහන් වැඩිීමේදී මෙත්තානුස්සතිය අසුභානුස්සතිය යම් ප්‍රමාණයකට කරගන්න පුළුවන්. මරණානුස්සතියත් තවම හොඳ අවබෝධයක් නැහැ, බුද්ධානුස්සතියත් පිළිබඳව අවබෝධයක් නැහැ. නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ දෙක පිළිබඳව පැහැදිලි කිරීමක් කෙටියෙන් හෝ කර දෙන්න ලෙස. අර ප්‍රිය මනාප බව හිතේ ස්ථීර වෙලාන නිච්ච වෙලාන, ඔය නිච්ච වූ හැම අවස්ථාවකම කාම විතක්ක විචාර පවත්වනවද නැද්ද? පවත්වනවා. ඔය නිච්ච වූ බව ඔබට දුකක් ගෙන දෙනවද සැපක් ගෙන දෙනවද? ඔබට යහපතක්ද වෙන්නේ අයහපතක්ද? අයහපතක්. ඔය නිච්ච බවෙන්, ඔය වැරදිදේ නිච්ච වූ හිතෙන් මිදී නිදහස් වෙන්න නම්, ඔය නිච්ච බවෙන් මිදී නිදහස් වෙන්න නම් න නිච්ච තේරුම් අරගෙන න නිච්ච ලත්වයට පත්වෙන්න ඕන. න නිච්ච කියන වචනේ කියන්න බෑ මාගදී භාෂාවේ. ඒක නිසා කියන්නේ අනිච්චං. අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති. මොකද වෙන්නේ? මේක මේ කැමතිසේ පවත්වන්න පුළුවන් දෙයක්, සුදුසු දෙයක්, ගැළපෙන දෙයක් නෙමේ. මේ ඍෂිසේ මනාපසේ පවත්වන්න නවත්වන්න බෑ. හේතුව මොකද? මේක විපරිණාමයට පත්වෙනවා. එතකොට මේ මරණානුස්සතිය කියන්නේ මේ මරණයට පත්වෙනවා කියන්නේ විපරිණාමය. මොකද මරණයට පත්වෙනවා කියන්නේ විපරිණාමය. අපි මේ මරණයට පත්වෙනවා කියන සිංහල වචනේ නෙමේ, මේ මාගදී භාෂාවේ මරණයට. අපි උපන් මොහොතේ පටන්ම මරණයට පත්වෙවි. අර සම්මත මරණය දක්වාමත් විපරිණාමයට පත්වෙනවා. එක දැන් ඔය ඔබ මේ මොහොතක් මොහොතක් පාසාම මරණයට පත් වෙලා අලුත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ දැන් උදේ 7ට හරි 8ට හරි ආපු පුද්ගලයාට දැන් මෙතන මේ 10 වෙනකොට ඉන්නේ නෑ. විපරිණාමයට පත් වූ පුද්ගලයෙක්. මොකද ඔබ ලක්ෂ වාරයක් මරණයට පත් වෙලා නැවත ආයි උපදිලා තියෙනවා. ඒක අර සම්මත මරණය නෙමෙයි. සම්මත මරණයත් එකක්, නමුත් මේ මරණයත් එකක්. ඉතින් ඒක නිසා මේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥා පජහති කළාම, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥා පජහති කළාම, විපරිණාම අනුපස්සනා කළා අත්ථ සංඥා පජහති කළාම, අර මරණයෙන් නිදහස් වෙන්න මරණ අනුස්සතිය වඩන්න පුළුවන්, මරණ සංඥාව ප්‍රගුණ කරන්න පුළුවන්. එතකොට මේ මරණ සංඥාව ප්‍රගුණ කරනවා කියන්නේ විපරිණාමය අනුපස්සනා කරනවා. විපරිණාම ධම්ම අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. එතකොට මේ විපරිණාමය අනුපස්සනා නොකොලොත් ඔබ අනාථ වෙනවා. අනාථ වෙන්නේ ඒක නිසාම. ඒක නිසා අනිච්ච දුක්ඛ අනාත්ථ කියන එකේ තේරුම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනුපස්සී විහෙරති නිච්ච සුඛ අත්ථ සංඥා පජහති. ඔන්නෝකයි මරණ අනුස්සතිය. හිමයි. තේරුණාද? ඔය දැන් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ සියලු දෙනා කවුරු හෝ ඔබේ කැමැත්තට අනුව ඔබ අර අවිජ්ජා කියන තත්ත්වයට පත් වුණ ගමන් කැමැත්ත දැඩි තණ්හාවකින් රාගයකින් ඒ කැමැත්තට තණ්හාවෙන් බැඳුන හැටියේ ඔබේ ඒ කැමැත්ත හිතේ නිච්ච වෙනවා. නිච්ච වෙනවා කියන්නේ ස්ථිර වෙනවා. මේ ස්ථිර වූ නිච්ච වූ දේ තියෙන තාක්කල් ඔබ ඒකෙන් සැපක් හොයනවා, සුඛ සංඥාව හොයනවා. ඒ සැප ඔබේ කරගන්න, අත්ත කරගන්න, මම කරගන්න, මඤ්ඤතාවෙන් මගේ කරගන්න උත්සාහ කරනවා. මේකයි මරණයට හේතුව. මරණයට හේතුව මොකද්ද? නිච්චසේ සුඛසේ අත්තසේ පැවැත්ම පවත්වන්න යනකොට මරණයට පත් වෙන ප්‍රතිඵලය. නමුත් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් ඔබ මරණ අනුස්සතිය වඩනවා, මරණ සංඥී වෙනවා, මරණයට විය නොවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇයි? ඔබ ගන්නවා සියලු දේ විපරිණාමය. මරණය කියන්නේ සම්මත මරණය කියන්නේ විපරිණාමය. මේක තේරුම් ගත්ත ගමන් ඔබ නිබ්බිදා වෙනවා, බැඳෙන්නේ නැහැ. විරාගා වෙනවා, ඇලෙන්නේ නැහැ. නිරෝධා වෙනවා, රෝධ ගන්න තණ්හාවෙන් මිදෙනවා, පටි නිසග්ග වෙනවා, සබ්බ උපදී පජහති වෙනවා, හිත පිරිසිදු වෙනවා, නිවන් දකිනවා. එහෙමයි. ඒක නිසා
මේ සතර කමටහන් හරියට තේරුම් ගත්තොත් මෙත්තානුස්සති අසුභානුස්සති සමථ භාවනා මරණානුස්සති බුද්ධානුස්සති මේ විපස්සනා භාවනා මේකට මේ විපස්සනා භාවනා කියන එකටත් අද ඔය ඔක්කොම ඔය රේඩියෝ වල ගුවන් විදුලි වල කොච්චර හොඳ හාමුදුරු නමක් බණ කිව්වත් කියන්නේ විදර්ශනා සංස්කෘත වචනයක් මේක තියෙන්නේ විපස්සනා මිසක් විදර්ශනා කියලා වචනයක් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ මාගදී භාෂාවේ හැබැයි අද ඔක්කොම සිංහලෙන් ලියපු පොත්වල වැරදි පොත්වල දැන් රේණුකානි හාමුදුරුවන්ගේ පොතම තියෙන්නේ විදර්ශනා භාවනා සම්පූර්ණම බුදුහාමුදුරුවන්ගේ ධර්මය විකෘති කරපු සංස්කෘත වචනයක් දාලා ධර්මයේ භාවනාව විනාශ කරපු වචනයක් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ විදර්ශනා භාවනා කියලා වචනයක් තමයි අද ලංකාවේ බොහෝ තැන්වල උගන්නේ නම් මේ විදර්ශනා භාවනා කියලා එකක් මාගදී භාෂාවෙන් බුද්ධ දේශනාවේ නැහැ තියෙන්නේ විපස්සනා විපස්සනා කියන්නේ වි කියන්නේ වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කිරීම අස් කිරීම ඉවත් කිරීම අයින් කිරීම විපස්සනා ඒ නිසා මේ අනුස්සති හතර වඩනකොට විපස්සනා භාවනාව පූර්ණ වෙනවා මරණානුස්සති බුද්ධානුස්සති මෙත්තානුස්සති අසුභානුස්සති අතර වඩනකොට විපස්සනා භාවනාව පූර්ණ වෙනවා සමථ විපස්සනා දෙකම පූර්ණ වෙනවා එතකොට අරියතුන් වහන්සේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වැඩුවාම බුද්ධානුස්සතිය වැඩෙනවද මෙහෙමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩන්නේ මොකටද නිච්ච සුඛාත්ත හිතේ මුල් බහගෙන තියෙන වැරදිනේ අයින් කරන්න පජහත් ඒක අයින් කළාම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති නිබ්බිදා තත්වයටපත් වෙනවා නොබැඳෙන තත්වයටපත් වෙනවා නන්දිං පජහති වෙනවා නන්දි රාග සහගතෙන් තමයි බැඳෙන්නේ එතකොට නිබ්බිදා කියන්නේ නිබ්බිදා කියන්නේ මෙතෙක් කල් ආපු බැම්මෙන් මිදී නිදහස් වීම එතකොට නිබ්බිදානුපස්සී විහෙරති නන්දිං පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජහති එතකොට ඕක නිවන එහෙමයි දැන් ඕකේ ඔය කියපු එක දැන් මෙත්තානුස්සති අසුභානුස්සති දෙකෙත් මරණානුස්සති බුද්ධානුස්සති දෙකෙත් දෙපැත්තක් තියෙනවා අයින් කළ යුතු කොටස සහ භාවිතයට ගත යුතු මේ අයින් කළ යුතු දේට කිව්වා පස්ස කියලා පාන කියලා ආශ්‍රය කළ යුතු ඇතුළට ගත යුතු දේට කිව්වා අස්ස ආන මෙන්න මේකයි ආනපාන සති සමාධි භාවනා දෙපැත්තක් තියෙනවා තේරුණාද එහෙමයි සන්නම් මේක තියෙනවා අනතිවත්ත නට්ඨේන භාවනා කියලා වචනය අර අනතිය අයින් කළා අතිවත්තන தත්වය අයින් කළා අනතියෙන් මිදී නිදහස් වෙන භාවනාව අන්තිවත්තන ට්ටේන භාවනාව ඒක ආනපාන සති සමාධි දැන් තරහ අයින් කරන්න ඕන මෛත්‍රිය වඩන්න ඕන රාගය ප්‍රියවදේට ඇලෙන තණ්හාව අයින් කරන්න අසුභය අනුපස්සනා කරන්න ඕන අර නිච්ච වූ සුඛ වූ අත්ථ වූ වැරදි වූ සිත අයින් කරන්න ඕන සිතෙන් මිදෙන්න ඕන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තාම නිබ්බිදා තත්වයට පත් වෙනවා නන්දි සාගත සාගත සිතෙන් මිදෙනවා විරාගා වුණාම රාගයෙන් වෙන් වෙනවා රාග සිතෙන් මිදෙනවා නිරෝධා වුණාම රෝධ ගහන්නේ නැහැ සමුදයෙන් මිදෙනවා පටි නිස්සග්ගා කිව්වම බැම්ම කපල යනවා තණ්හාවෙන් සබ්බෝ උපදී පජාති උපාදානෙන් මිදෙනවා මේ දෙපැත්තක් තියෙනවා මේ දෙපැත්තම තේරුම් ගත්තොත් මේක තමයි අනතිවත්තන තේන භාවනා මේක තමයි ආහනපාන සති සමාධි භාවනා මේක තමයි නිවන් දකින්නට උපකාරමන එකම භාවනා එකම භාවනාවයි තියෙන්නේ ඔය ආහනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා බුදුහාමුදුරුවන්ගේම මුයින් ආනන්ද සූත්‍රයේ ဒုတိය ආනන්ද සූත්‍රයේ සංයුක්ත නිකාය කියලා කියනවා. උභවංශයට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායස ලැබේවා. මෙච්චර කියලත් විසුද්ධි මාර්ග කාර්යය කිව්වා මේක අර ආස්වාද ප්‍රාස්වාස කරන්න ඕන කියලා විසුද්ධි මාර්ගයේ ගරු කොට ගුරු කොට කිව්ව පොත්පත් ඊට පස්සේ රේණුගාන හාමුදුරුවත් අනික් සියලු හාමුදුරුවත් විසුද්ධි මාර්ගයේ ගරු කොට ගුරු කොට ලියපු පොත්පත්වල සියලු තැන්වල මේ ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු මේ ත්‍රිපිටකෙත්
ඒ ත්‍රිපිටකයේ තියෙන විසුද්ධි මාර්ගයේ ගුරු කොට ගන්න කොට අස්සපස්ස කියන හැම තැනකම දාලා තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස මිසක් ආනපාන නෙමෙයි. අස්සපස්ස කිව්වේ අර සබ්බ පාප පස්ස කරන්න ඕන කුසල අස්ස කරන්න ඕන. ඒකයි අස්සපස්ස. නැතු වෙන මොකක්වත් නෙමෙයි. මේ ඔක්කොම වචන මාගදී භාෂාවේ බුද්ධ වචන සම්පූර්ණයෙන්ම සිංහලට පරිවර්තනය කරනකොට අර සිංහල මිනිස්සුන්ගේ නිවන වැහෙන විදිහට නිවන ප්‍රමාද කරන විදිහට නිවනට ප්‍රතිපක්ෂ වෙන විදිහට පැවැත්ම පවත්වාගෙන යන්න උපකාර වෙන්න මහායාන ධර්මයක් මේකට ඇතුල් කළා. මේක මහායාන ධර්මය. මහායාන ධර්මේ බෑ නිවන් දකින්න. එක යානියයි තියෙන්නේ. මහායාන කියන්නේ ලෞතර බුද්ධ යානය. තව යාන දෙකක් තියෙනවා ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව අරහන්ත යානයත් පච්චේක බුද්ධ යානයත් ඒව නැහැ මහායාන. මහායාන තියෙන එක යානයයි. සියලු දෙනා නිවන් දකින්න නම් ලෞතර බුද්ධත්වයටම පත් වෙන්න ඕනේ කියලා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ 19 වෙනි 20 වෙනි පරිච්ඡේද දෙකේම පැහැදිලිව තියෙනවා. ඒව තමයි නිවන බැහුව ධර්මතාවයේ ඒව තමයි මේ ලංකාවේ අද භාවිතා වෙන ආගමේ තියෙන්නේ.